දිෂාන් තියෙනව නේද අලුත් නිවුස් එකක්? තියෙනවා. බෙලියත්තේ පංචපුද්ගල ඝාතනයක් සිදු වුණා. ඒ පිළිබඳ රටේ බොහෝ තැන්වල බොහෝ දෙනා බොහෝ ලෙස කතා කරන්න පටන් ගත්තා. දැන් චුට්ටක් වෙනත් මාතෘකා නිසා යට ගිහින් තියෙනවා. හැබැයි අපට අමතකව නැහැ. කවුද බෙලියත්ත මේ පංචපුද්ගල ඝාතනය සිදු කෙරෙව්වේ? කවුද පංචපුද්ගල ඝාතනය සිදු කළ වෙඩික්කරුවන්? කවුද ඒ අයට ආධාර අනුබල දීපු අය? අපට අමතක නැහැ. වගේම රටේ විමර්ශන අංශ මේ වන විට යොහුසුලෝ විමර්ශන සිදු කරමින් ඉන්නවා. යම් තොරතුරු හෙළිවෙමින් ඉන්නවා. සහ ඒ තොරතුරු ඔස්සේ යමින් යම් අය අතරංගුවට ගනිමින් තිබෙනවා. අලුත්ම නිවුස් එක තමයි අර චාමික අහපු එක. තවත් සැකකරුවන් 3 දෙනෙක් අතරංගුවට අරන් තියෙනවා යයි අපිට තොරතුරක් ලැබෙනවා. මාතර හුංගම ප්‍රදේශයේදී මේ අතරංගුවට ගැනීම සිදුව තිබෙනවා යයි වැඩිදුරටත් තොරතුරු ලැබෙනවා. මේ සැකකරුවන් අතරංගුවට අරන් තියෙන්නේ අදාළ වෙඩිතැබීම සඳහා අවියායුධ සහ මුදල් සැපයූ බවට සැකපිට බවටත් තොරතුරු ලැබෙනවා. ඔව්. එතකොට මේ ආධාර අනුබල දීපු එකේ ඉඳන් මේ ලයින් එක ක්ලියර් කරගෙන යන එකට ආරක්ෂක අංශ දැන් යොමු වෙන්න ඕන. ඉතායුහුසුලුව මේ මොහොත වෙනකොටත් net fm බැලුම්ගල ලබා දුන් තොරතුරු අනුව ආරක්ෂක අංශ යම් තැනක තැන් කීපයක ඉන්නවා. අන්න ඒකෙදි යම් ප්‍රතිඵලයක් තිබෙනවාද කියන එක ඉදිරියේදී net news තුලින් අපි අනිවාර්යෙන්ම අනාවරණය කරනවා. ඒක එකක් විතරයි නේද? තව තොරතුරු තියෙනවා. තියෙනවා. ඔව්. දෙන්න තොරතුරු. දෙන්න තොරතුරු. එතකොට දැන් යම් ආකාරයකින් කිරලා මැනලා පෙරලා ආරක්ෂක අංශ වලටත් කරදරයක් නොවන විදිහට මේ මෙහෙයුම් වලට net fm බැලුම්ගල අද ඉදිරිපත් කරනවා. හේතුව මේ වැඩේ ගහපු එක තැන පහක් ගහපු එක එලෝ එලෝ. ඈ මේකේ විශේෂ අවිපුහුණුවක් තියන අය කියලා කියනවා. අර ඩබල් ටැප් ක්‍රමය කියලා කියනවා. ඉතින් දැන් මේ ලයින් වල එක්ක සැකසහිත තැන් තියෙනවා. සැකසහිත පුද්ගලයෝ තියෙනවා. කවුද මේ විශේෂ පුහුණුවක් ලැබුවා අය කියන ඩබල් ටැප් වගේ ක්‍රම වලට වෙඩිතැබීම් සිදු කළා අය කියන වෙඩික්කරුවෝ? තාම ඒ වෙඩික්කරුවෝ ගැන ඉඟි එළියට ඇවිල්ලා නැහැ. සැකකරුවන් අත්අඩංගුවට අරන් නැහැ. ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනීම ඔව් වෙලා. ආයුධ දුන් බවට අත්අඩංගුවට ගැනීම ඔව් වෙලා. සල්ලි දුන් බවට අත්අඩංගුවට ගැනීම ඔව් වෙලා. හැබැයි කවුද මේ ෂූටර්ස්ලා කියන එක පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු වෙමින් තියෙනවා. අන්නේ විමර්ශන වලදී මෙන්න මේ අය ගැන net හැර බැලුවොත් හොඳයි කියලා අපි අද යෝජනාවක් කරනවා. ඔව්. එතකොට මේකෙදි දැන් net fm බැලුම්ගලට ලැබුණු තොරතුරුත් එක්ක විශේෂයෙන්ම විශේෂඥ පුද්ගලයන්ගෙන් මේ සම්බන්ධව දන්න සහ තොරතුරු කරුවන්ගෙන් ලැබෙන ඒ විස්තරත් එක්ක අද අපි වැඩේ පටන් ගන්නෙ මෙන්න මෙහිම. මෙම පංචපුද්ගල ඝාතනයෙන් පසුව මෙම ඝාතකයන් සම්බන්ධයෙන් එතකොට කුතුහලය මුළු රටේම පවතින. කවුද ඝාතනය කරේ? කවුද මේ මැරුවේ? කවුද මේ විදිහට ගහලා මැරුවේ? ඒ වගේ මුළු ලංකාවෙම කුතුහලයක් ඇති කරනවා මෙම ඝාතකයන් සම්බන්ධ. එතකොට අපිට ප්‍රථමයෙන් එන නම තමයි කොස්කොඩ සුජී කියන නම. එතකොට කොස්කොඩ සුජී විසින් මෙම ඝාතනය සිදු කරාද? ප්‍රශ්නාත ලකුණක් ඒකට එනවා. නැත්තම් දේශපාලන ප්‍රශ්නයක් මත මෙම ඝාතනය සිදු කරාද? නැත්තම් ආරක්ෂකාංශ විසින් මෙම ඝාතනය සිදු කරාද? ඒ ප්‍රශ්න තුනක් එකපාර මතු වෙනවා. එතකොට මේ වෙඩිතබා තින ආකාරය සහ මෙම වෙඩිතැවීම සිදු කර පලා යාම සහ සියලුම සැලසුම එක්කොට බැලුවම මේ ගැටලු තුන මතු වෙනවා. අන් ඒ මතු වෙනවයි කියලා ගැටලු තුන විතරක් නෙවෙයි තව පැතිවලට මේ සිද්ධිය යනවා. මේහන් එතකොට සැකේ මතු වෙනවා පුනරුත්ථාපනයේ වෙච්ච LTT සමාජිකයන් යොදාගෙන මෙම ඝාතනය සිදු කරාද කියලා. විශේෂයෙන් කියනවනම් LTT සමාජිකයන් යොදාගෙන මෙම ඝාතනය සිදු කරාද කියලා සැකේ මතු වෙන්නේ මෙම ඝාතන ක්‍රමය අනුව. හඹාගොස් ඩබල් ටැප් ක්‍රමයට පහර දීම. එතකොට අපි ආරක්ෂක අංශය දන්නවා. ආරක්ෂක අංශයේ ඩිෆෙන්ස් වල හිටපු කට්ටිය දන්නවා LTT සමාජිකයන් කොහොමද ඝාතනය කරන්නේ කියලා. එම ආකාරයටම තමයි මෙම ඝාතනය සිදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපායශීලීව සහ මනා හැසිරුමක් යුතුව T56 ගින් අපි පාවිච්චි කරමින් ඝාතනය කිරීම. ඒතර මුලින්ම සැක හිතෙනවා මේක සිදු කරන්න ඇත්තේ කුලී පදනම් මත ගත්ත LTT සමාජිකයන් විසින් කියලා. එතකොට LTT සමාජිකයන් මේකට සම්බන්ධ වෙන්නේ මොකක් හරි පාතාල කණ්ඩායමක් නිසා තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ කීන ආකාරයට සැකයක් මතු වෙනවා. LTT පුනරුත්ථාපනය වෙච්ච LTT සමාජිකයන් යොදාගෙන මෙම ඝාතනය සිදු කරාද යන්න. අන්න එතකොට මේ LTT පැත්තට සැකයක් එන්නේ මොකද මේ කොස්ගොඩ සුජීමය ඩුබායි සිට මෙහි වූ බවට ඒ කෝන්තරේ අරගෙන ගිය බවට අවුරුදු 19ක් 20ක් ගිහිල්ලා මේ පලිය ගත්ත බවටනේ කියවෙන්නේ. එතකොට කොස්ගොඩ සුජීගාව හිටිය LTT සමාජිකයෝ ඒ කාලේ මේ විදිහට දකුණේ වැඩ කරපු වෙඩික්කරුවන් ලෙස පාවිච්චි කරපු බුම්මා කියලා කියන්නේ අන්න එහෙම එක්කෙනෙක්. දැන් බුම්මා ඉන්නේ ඒත් අර කිඹුලැලේ ගුණා එක්ක ඉන්දියාවේදී ඇරස්ට් වෙච්ච නමේ ඉන්නවනේ. අන්න එතකොට ඒව සම්බන්ධ
කොන්දෙන් net fm බැලුම් ගල අනාවරණය කරන තිනවා අපි මොනවද කරේ කියලා ඔබ දන්නව රට දන්නව ආරක්ෂක අංශ දන්නව එතකොට අන්නේ බුම්මල සුජීල එක්ක හිටපු එකත් එක්ක තමයි මේ ඉන්දියාවේ බුම්ම ඇරස්ට් වෙලා හිටියත් ඒ ජාලයට සම්බන්ධ පුද්ගලයෝ ඉන්නවද කියන සැකේ මතුවෙන්නේ එහෙම තව ෂූටර් කෙනෙක්ද ෂූටර්ස්ලාද ඇවිල්ලා මේ වෙඩිතැබීම සිදු කළේ කියන සැකය ඔන්න එතනදි මතුවෙනවා එතකොට මේ ඝාතනය පිළිබඳ ඉතා ඕනෑකමින් මේ වෙලාවෙත් විමර්ශන කරමින් ඉන්න පොලිස් නිලධාරීන් සහ සෙසුන් විමර්ශන නිලධාරීන් ඒ පිළිබඳවත් තව ටිකක් වැඩියෙන් හොයලා බලන එක හොඳයි. ඔව් උතුරෙන් ඇවිල්ලා ගැහුවා නම් ආයි නැවත උතුරටම ගියා නම් ලොවෙත් හොයන්න බෑ කියලා තමයි යම් යම් අයගේ විශේෂඥයන්ගේ මතය තියෙන්නේ. එතකොට අන්න ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න ඕන මේ තවත් සැකසහිත කාරණාවක්. ට්‍රේනින් වෙච්ච පිරිස් පවා යොදාගෙන මෙම ඝාතනය සිදු කරාද කියලා ඒ සැකෙත් මතුවෙනවා. එනේ අද වෙනකොට මෙම ඝාතන රැල්ලට උපයෝගී කරගන්නවා ඔන් ඩියුටි ඔෆිසර්ස්ලා. ඒ කියන්නේ රාජකාරී නියතු පුද්ගලයෝ මේකට යොදා ගන්නවා. ඒ කියන්නේ දැනට රාජකාරී නියතු වෙලා ඉන්න ඔෆිසර්ස්ලා ඇවිල්ලා පාතාල කණ්ඩායම් වල මිනිමරලා නැවත එම රාජකාරීට යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එතකොට ඒ පසුබිම අනුව මෙතන එහෙමත් ගැටලුවක් මතුවෙනවා. මේ ඝාතනය සම්බන්ධ. එතකොට අපේ දැනට රාජකාරී නියතුලා සිටින පිරිස් යුද පුහුණුව සහ අවි පුහුණුව ලබා ඇති පුද්ගලින් තමයි මේ ඝාතනය සිදු කරන්න ඇත්තේ කියලා නිගමනය කරනවා. එතකොට ඒ ගැටලුව මතුවෙන්න ඇත්තටම කියනවනම් මේ ඝාතන රැල්ල හැදිලා තියෙන්නේ පාතාල අතර ගැටුම් තමයි ඝාතන රැල්ලේ මතුවුනේ. මෑත කාලීනව මේක අප්ඩේට් වෙලා තිනවා. අප්ඩේට් වෙලා තිනවා ආරක්ෂක අංශ නිලධාරීන් යොදාගෙන මේ ඝාතන සිදු කරන්න. ඇත්ත වශයෙන්ම කියන උදාහරණ ගොඩක් තියෙනවා. ආරක්ෂක අංශ නිලධාරීන් කීප දෙනෙක් මෑතකදී අත්අඩංගුවටපත් වෙලා තිනවා ඝාතනය කිරීමට පැමිණෙන අවස්ථාවේ සහ ඝාතනය කිරීම නොහැකි වී පිටපෑන අවස්ථාවේ. මේ වගේ අවස්ථාවල අත්අඩංගුවට ගත්තු ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඉදිරියට වුණත් මෙම ආරක්ෂක නිලධාරීන් යොදා ගන්න පුළුවන්. එතකොට මේ ආරක්ෂක නිලධාරීන් අපේ රාජකාරිවල නියතුව සිටින ආරක්ෂක නිලධාරීන් මේ විමර්ශන කරන නිලධාරීන් ඇත්තටම විශේෂයෙන් මේක සැලකිලිමත් විය යුතුයි. මේ සැකයක් අවධානයට ගත යුත්තක් net fm බැලුම් ගල ඉක්උත් සඳුදත් යම් අනාවරණයන් කළා මේ ආරක්ෂක අංශවල සමාජිකයන් මේ පන්නේ වෙඩිතැබීම සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ආයෙත් එතනදි කියන්න ඕනේ ඒ චෝදනාව ඒ ඇඟිල්ල දිගුවීම අපේ රටේ මේ සියලු හමුදා සමාජිකයන්ට නෙවෙයි හමුදාවන්ගේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත සමාජිකයන්ගෙන් අද්දකේ ඇඟිලි ගහන්න වෙන්න පුළුවන් මේ වගේ පිරිස් ඉන්නේ. ඔව් අර එකහරකෙක් වැටපැන්නම පට්ටියම ගුටි කනවයි කියනවනේ. ඒකත් එක අතකින් සාධාරණ නැහැ. ඒ නිසා මේ බොහොම අතලොස්සක් වෙච්ච වැටකඩාගෙන පැනපු එහෙම අර හරක්ටත් ගවයන්ටත් නිගා වෙන ආකාරයෙන් වැඩ කරන අය තමයි විනය කඩාගෙන යන අය තමයි මෙහෙම කරන්නේ. එතකොට දැන් මේ සිද්ධි එක්ක කොස්පොඩ සුජීගේ මේ බෙලියත්තේ ගහපු පහ එතෙන්ට අන්න එහෙම අය ආවද කියන එක සම්බන්ධයේ සැකේ මතුවෙන්නේ මීට පෙර net fm බැලුම් ගලින් අනාවරණය කළා කොස්පොඩ සුජීගේම ලයින් එකේ මෙවන් ආරක්ෂක නිලධාරීන් ඉන්න බවට ඔවුන් අත්අඩංගුවටපත් වූ බවට. ඒ වගේම net fm බැලුම් ගල මුලින්ම අනාවරණය කළේ හඳපාංගොඩ හඳයාගේ මේ හෝමාගම සිද්ධ වෙච්ච ඝාතනයට ආවෙත් එහෙම ආරක්ෂක නිලධාරීන් කියන එක සම්බන්ධව සැකයක් තිබුණා. එතකොට අන්න ඒ සැකය තහවුරු වුණා ඒකට උදව් කරපු යම් යම් ඉහළ තනතුරු දාන නිලධාරීන් එවකටත් හමුදාවල වැඩ කළා. එතකොට අවසානයේදී අර පොලිස් විශේෂකාර්ය බලකායෙක් ඇතිවිච්ච ගැටුමකදී අර ෂූට එහෙම එහෙ ගියායි. ඈ ඉතින් මේ එහෙම කාරණා එද්දි මෙහෙම කාරණාත්මතු වෙනවා. net fm බැලුම් වලින් කාලයක් තිස්සේ මේක අනාවරණය කරනවා. ඒක රටම දන්නවා. මොකද මෙව කුලී ඝාතන වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල සේවය කරන පුද්ගලින් යොදා ගන්නවා. මේක ආරම්භයේ සිටම අද දක්වාම මෙව කරුණ net fm බැලුම් වලින් නිතර මේක අනාවරණය කරා. නමුත් මෙම අපේ එක්ක මේ ආරක්ෂක නිලධාරීන් මේ යොදා ගන්න එක අපේ රජයෙන් පිළිගන්න කැමති නැහැ. එක්ක අපේ දේශපාලන වශයෙන් පිළිගන්න කැමති නැහැ. එක්ක නැත්තම් ආරක්ෂක ප්‍රධානීන් මේක පිළිගන්න කැමති නැහැ. ඉතින් ඒ පිළිගන්න අකමැත්ත තුළ නැවත මේ වැරද්දම සිදු වෙනවා. මේක විශ්ලේෂණය කරනවා. මේක ඇත්තටම කියනවා නම් මෙම ඝාතන වලට ආරක්ෂක අංශයේ ඉන්න නිලධාරීන් යොදා ගැනීම ඉතා භයානක තත්ත්වයක්. මොකද සිවිල් සමාජෙත් එක්ක ආරක්ෂක අංශ මුසු වෙලා පාතාල කණ්ඩායම සමග එකතු වෙලා ඝාතන රැල්ල ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒක ලොකු භයානක තත්ත්වයක්. ඒතර මේ භයානක තත්ත්වය ගැන කාලෙන් කාලෙට මතුවෙන්නත් කලින් මේක අනාවරණය කරා. මේක අනාවරණය කළාට විශ්ලේෂණය කරලා ඇනලයිස් කරලා ඒක පරීක්ෂණ කරලා ඒ කවුද නිලධාරී මේ
මේ පාතාල ස්කන්ධයම වල සම්බන්ධ නිලධාරීන් කවුද? අපේ ඔෆිසර්ස්ලා කවුද? අපේ ආරක්ෂකංශවල ඒ සිටින පුද්ගලින් කවුද කියලා මේ විශ්ලේෂණයක් අද වෙනතුරු කරලා නැහැ. හැමදාම කරන්නේ අස්සය පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහනක විතරයි. දැන් ආරක්ෂකංශ විශ්ලේෂණයක් කරන්න මේ ක්‍රියාවන් වලට ආරක්ෂකංශ පුද්ගලියෝ සම්බන්ධ නැද්ද කියලා. එහෙම විශ්ලේෂණයක් කරනවා නම් ශාමික පටන් ගන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා. සඳුදා අනාවරණයේදීත් අපි ඒක පෙන්වලා දුන්නා. මේ ආරක්ෂක හමුදාවන්ගේ සේවයේ යෙදিলা ඉන්නවද කිසියම් පුද්ගලයෙක් මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙච්ච මද්‍රව්‍ය පාවිච්චි කරන අනිවාර්ය හේතුව මද්‍රව්‍ය සඳහා මුදල් උපයා සපයා ගැනීම සඳහා ඇතැම් විට part time job එක විදිහට මෙහෙම ගැහිලි වලට එකතු වෙනවා වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. එතකොට දැන් ඕකේ යන්නේ හෙරොයින් එකටත් වඩා අයිස් තමයි. එතකොට අන්නේ කාරණාවත් එක්ක මතුවෙන ඊළඟ කාරණාව තමයි අපේ තොරතුරු කරුව විශ්ලේෂණය කරන කාරණාව තමයි මේකෙදි මේ සමහර අවස්ථාවල අතීතයේ අපිට පෙවුන මේ හමුදාවෙන් පැනලාපු absent එක ගහපුවයි අන්න ඒක ගහපු කට්ටිය මේ ගේම් එක ගහලා තිනෝ ඉස්සරිනම්. හැබැයි ඊට පස්සේ අර විශ්‍රාමික අය නීත්‍යානුකූලව ඒහත් මේකට ගිහිල්ලා තිනෝ. හැබැයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි වැඩේ ඇතුලේ හමුදාවේ ඉන්න ගමන් රාජකාරිය කරන ගමන් පොඩි පැය 48ට 72ට වගේ ඇවිල්ලා වැඩ එකක් දෙකක් ගහලා යනවා. නියම් part time job එකනේ. අන්න එතකොට මේ සම්බන්ධව තිබෙන යෝජනාව තමයි මොවුන් ගැන හොයන යෝජනාව තමයි මේ ආරක්ෂකංශ වලටම දෙන්නේ. ශ්‍රී ලංකාවේ තුල අවියාවුද පුහුණුව ලක් විශ්‍රාමික හෝ දැන සේවිය යුතු පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් සහ සියලුම නිලධාරීන් පිළිබඳ තත්තු රැස් කරලා ඔහුගේ ක්‍රියාකාරකම් රැස් කරලා මේ කොලි ඝාතක කණ්ඩායම සොයා ගන්න ආරක්ෂකංශ කියන ඒ සිංහ හැම පොරෝගන ඉන්න මේ කුහක නරිරැල මේ අත්අඩංගුවට ගන්න. මොකද අපි ආරක්ෂකංශ නිලධාරීන්ට අපි ගරු කරනවා. ඒතරේ ගරුත්වය නැති වෙනවා. ආරක්ෂකංශ නිලධාරීන් කොලි ඝාතකයන් නෙමෙයි. මානුෂ්‍ය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවි පුදලා රට බේරගත්ත එම නිලධාරීන් මේ කොලි ඝාතකයන් වෙන එක නවත්ත ගන්න. ඒකට කඩිනමින් පියවර ගන්න. එම සම්බන්ධකම් කඩන්න. එතකොට මේ රටේ මීට වඩා ඝාතන රැල්ල අඩු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි දැන් එහෙම යම් විශ්ලේෂණයක් එනවනේ ආරක්ෂකංශ දැන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. නැවත කියනවා ඔව් අපේ රටේ ඉන්න හමුදා සමාජිකයන්ගෙන් ඉතාම අතලොක්සයි. කිහිප දෙනෙක් තමයි මේ ජාලේ මේ අවුලේ පැටලිලා ඉන්නේ. වැට කඩාගෙන පැනලා තියෙන. පැනලා තියෙන. හරි. එතකොට දැන් මේ ඝාතනය සම්බන්ධව බෙලියත්තේ පංචපුද්ගල ඝාතනය සම්බන්ධව ෂූටර්ස්ලා ඒ කියන්නේ වෙඩික්කරුවගෙන අනාවරණය වෙද්දී මුලින්ම ආපු නමක් තිනවා ඒ ඔස්සේ මෙහෙම තොරතුරු තිබෙනවා. එම ඝාතනය සමගම පැය 24ක් යනත් කලින් එක ඝාතකයෙක්ගේ වෙඩික්කරුවගේ නමක් එළියට ආවා. ඒතර මෝල් ලසංක SF අසංග කියලා වෙඩික්කරුවෙක්ගේ නමක් එළියට ආවා. ඇත්තටම මේ වෙනකොට ආරක්ෂකංශ විසින් හොයාගෙන තියෙනවා මේ මෝල් ලසංක සහ SF අසංග කියන පුද්ගලයා මේකට සම්බන්ධ නැත. ඒ පුද්ගලයාගේ නම කිසියම් පුද්ගලයෙකු විසින් පෞද්ගලික අමනාපයක් මත ආරක්ෂක නිලධාරීන්ට ලබා දුන්නා කියලා ආරක්ෂණදාරි මේ වෙනකොට හොයාගෙන තිනවා. හැබැයි මේ මෝල් ලසංක කියන පුද්ගලයා ඝාතන රැල්ලකට සම්බන්ධ වෙඩික්කරුවෙක් පාතාල කණ්ඩායමකට ක්‍රියා කරන වෙඩික්කරුවෙක්. ඉතින් විශේෂයෙන් අපේ ආරක්ෂකංශ වල කියන්න ඕන දෙයක් තමයි තමන්ගේ පෞද්ගලික ඌමනා එපාකම් අනුව හඳුන්වා දෙන චරිත ගැන විශ්ලේෂණය නොකර පරීක්ෂණ මට්ටමින් සිදු කරන විශ්ලේෂණයකින් හොයාගන්නා වෙඩික්කරුවන් සහ ආධාරකරුවන් ඒ ආකාරයෙන් අල්ලන්න. මෝල් ලසංක ගැන තොරතුරු එද්දී තව දුරටත් තොරතුරු තිබෙනවා. මේ මල්ලව ලංකාහේ වගේ ඉන්දික අසංක කුමාර නොහොත් ආමි අසංක මෝල් ලසංක SF අසංක මේ පුද්ගලයා මාතර ප්‍රදේශයේ තමයි පදිංචි වෙලා ඉන්නේ. එතකොට විශේෂ බලකායේ උසබලික කියන්නේ SF එකේ කොල්ලෙක්. එතකොට මෙයා ඊට කලින් මේ ඝාතනයට සැක කරන්න කලින් මෙයාගේ තියෙන ඝාතන පහක් විතර තියෙනවා. එතකොට මේ ඝාතන පහ 2008 වසරේ ගොතටුවේදී මෙයා ඝාතනය කරන සමිත බණ්ඩාර කියලා පුද්ගලෙක් ඝාතනය කරනවා. එතකොට තව පුද්ගලයෙකුත් එම ස්ථානයේදී මිය යනවා. එම වර්ෂයේදීම අඹතලේ ප්‍රදේශයේ ඉන්දික සිසිර රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් ඝාතනයට ලක් වෙනවා. ඒකෙත් වෙඩික්කරු වශයෙන් කටයුතු කරන්න මේ මෝල් ලසං කියන පුද්ගලයා. එතකොට නැවත මේ මෝල් ලසං කියන පුද්ගලයා 2010 වර්ෂයේදී නවගමුව පැත්තේ පියන්ත ජයසිංහ කියන එක්කෙනෙක්ට වෙඩි තියලා ඝාතනය කරනවා. එතකොට මේ මෝල් ලසංගගේ ඒ ත්‍රිත්ව ඝාතන, එතකොට ද්විත්ව ඝාතන, ඒ වගේ ඝාතන රැල්ලක් තියෙන පුද්ගලෙක් තමයි මෝල් ලසං කියන්නේ. එතකොට මෝල් ලසං කියන්නේ මේ ඝාතන රැල්ල ඉන්නේ වෙඩික්කරුවේ. එහෙම මෝල් ලසං කටයුතු කරනකොට විවිධ පුද්ගලින් මේ මෝල් ලසංකව පාවිච්චි කරනවා. එතකොට කොස්කොඩ සුජිත් එම මෝල් ලසංක නැමැති වැඩික්කරුවගේ උදව් ගන්න එක පුද්ගලෙක් පමණයි.
එහෙම යම් යම් පාතාලයන්ට මේ විදිහට අර කුලියට මිනී මරන කට්ටිය කියන්නේ කුලී ඝාතකයෝ. අන්න එහෙම කුලී ඝාතකයෝ ඉන්නවා. එවන් පුද්ගලයෙක් තමයි මෝල් ලසංක කියලා ඔය නම කියවෙන්නේ. එතකොට ආරක්ෂක අංශය දැන් මේ සම්බන්ධයෙන් එක පාර්ටම් බැහැර කරන්න නැතුව ඇත්තටම මේකේ ඉන්නවද? ඒ මොකද දැන් එහෙම යම් ආකාරයකින් මෙතන ත්‍රිත්ව ඝාතන, දිත්ව ඝාතන, දැන් මේ පංච පුද්ගල ඝාතනයක් මෙතන. අන්න ඒ වගේ තැන්වලින් මේ සැකේ එන්නේ. එතකොට තමයි ඒ ඔස්සේ සැකේ අරගෙන යන්න ඕන. එක පාරටම බැහැර කරන්න නැතුව තවදුරටත් තොරතුරු හොයලා විශ්ලේෂණය කරලා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔක්කොම කරලා තමයි ලයින් එකට එන්න ඕන. තව තියෙනවනේ හැබැයි. තව තියෙනවනේ මෝල් අසංක ගැන තව තියෙනවනේ කතන්දර. මේ බලන්න මේ බලන්න මේ බලන්න. මෝල් අසංකගේ ලයින් එකක් කියුණානේ ඔය හැම්මෙහි. ඔයා මොකද දැනුම ඒ අනුව? මෝල් අසංක කියන බුද්ධිගලයා තමයි ඕවක දෙයක් කරන්න පුළුවන්. ඇක්ටුසන් වල ගහන්න ඕක තමයි. ඈ? ඇඩ්‍රස් හැදින ගහන්න පුළුවන් එක මේක ඔකල් කරන් මම පැනල ඉන්නවා. ඒ කොහොමද එහෙම කියන්නේ? ඉංගු කොළඹ ගහ මේකත් අහුණා. නේද? දැන් වැඩ කරනවා නෑ ඒ කාලේ. ඔක ගැහුවා බටේ වල සරත් කියලා ගෝ ගියම් බා. ජයසිංහ මල්ලී කියලා ගැහුවා ඇලි කොන්දරම් මුල්ල හන්දි. කොහිල වත්තෝ ඉතලම ගැහුවා පට්ට ෂූට්ටියක් ගැහුවා. එක ෂූට්ටියකවත් ආවලා ගිහුවා කියලා කියනවා. කිව්වට කිසිම එවිඩන්ස් දෙයක් නෑ අප්පු කරා. ඕන අඩු වලටත් නැගිනවා. සස්පෙන්ෂන් දාපු නඩු දෙන්නේ ඒක අතොත් වෙන්නේ නෑ. ඔක්කොම සාරිත් ඇවිල්ලා යනවා. මෑත කාලේ සංජීවට වැඩ කරා කියලා කතාවකුත් තිබ්බා. ඒ කියන්නේ ගලේ මුලි සංජීවට. සංජීවට ගහපත් හොයන්න බෑ. ඒක ෂූට් එකක් අහුන්නේ නෑ මෑත කාලේ ගහපත්. ෂූට් කෙනෙක් අහුන්නේ නෑ නේ. එහෙමවත් වෙන්නේ නෑ. දැන් වෙලාව අල්ල ගන්න බැරි ඒවා අල්ල ගන්න. දැන් වෙලාව කොටු කර ගන්න බැරි වෙච්චි අයව කොටු කර ගන්න. හරියට හරි. එතකොට මේ සම්බන්ධයෙන් හොඳට බලන්න ඕන. එහෙම නොබැලුවොත් එහෙම මේ නම් කියවෙන පුද්ගලයෝ සම්බන්ධයෙන් අසාධාරණයක් වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ මේ වගේ චෝදනා එල්ල වෙන පුද්ගලයන්ටවත් අසාධාරණ වෙන්න ඕනේ නැහැ. එකවර පිළිගන්නත් එපා, එකවර බැහැර කරන්නත් එපා, මේ පිළිබඳව විමර්ශන කරන්න. හැබැයි මේ මෝල් අසංක කියලා නම කියවෙන පුද්ගලයා සම්බන්ධයෙන් මේ පන්නේ ඝාතන වලට නැවත නැවත නම ඈඳිලා තියෙනවා. ඒ නිසා තවදුරටත් හොයන එක වැදගත්. මේ කතාවේ ඊට අමතරව ඔය මෝල් අසංක කියන පුද්ගලයා කෙසෙල්වත්තේ දිනුක සමග එකතු වෙලා ඝාතන රැල්ල ක්‍රියාත්මක කරලා තිනවා. ඒ කෙසෙල්වත්තේ දිනුකට සම්බන්ධ ඝාතනවල වැඩිකරු ලෙස දිනුක යොදාගෙන තියෙනවා. ඊට පස්සේ දැනට වීරගුල පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ සකල්ලි සමාජික වෙන ගණේමුල්ලි සංජීවගේ වැඩිකරුවෙක් ලෙස මෙයා කාලයක් කටයුතු කරලා තිනවා. එතකොට ඒ දෙන්නම දිනුක මියාමෙන් පසුව සහ ගණේමුල්ලි සංජීව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙයා දැනට වැඩ පොස්කොඩ සුජී සමග. ඒතර පොස්කොඩ සුජීගේ ඝාතන රැල්ලේ වැඩිකරුවෙක් හැටියට මේ මෝල් අසංකව එක දිගට යොදාගෙන තියෙනවා. එතකොට මෝල් අසංකින පුද්ගලයා ගැන අතර මේ සැකයක් මතුවෙන්නේ නිකන් නෙමෙයි. ඒතකොට මේ පුද්ගලයාගේ තියෙන පැටිචිය නිසා තමයි මේ සැක මතුවෙන්නේ. එතකොට මෙයා මෝල් අසංකින පුද්ගලයා කෙසෙල්ලත් දිනුක ගණේමුල්ලි සංජීව සහ පොස්කොඩ සුජී යන අයගේ කොලී පදනම් මත ඝාතනය කරන ඝාතනවල වැඩිකරු ලෙස මේ වෙනකොට ක්‍රියා කරලා තියෙනවා. ඒකට ගොඩාක් සාක්ෂි තියෙනවා. Kapavi Janata Seveta Balungala Balungala තවත් කරුණක් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. සාමාන්‍යයෙන් ඒ කියන්නේ සමාජයේ තියෙන ඒ කියන්නේ ඇත්තටම කියනවනම් කනගාටු දායකම සිද්ධි විශාල වශයෙන් තියෙනවා. යම්කිසි ඝාතනයක් සිදු වුණාට පස්සේ යම්කිසි වෙඩි තැබීමක් සිදු වුණාට පස්සේ ආරක්ෂක අංශවලට තොරතුරු සපයන පුද්ගලයෝ ඉන්නවනේ. ඒතර මේ තොරතුරු සපයන පුද්ගලෙ මේ වැරදි තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දෙනවා. විශේෂයෙන් ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. ඝාතනයට පසුව එම තොරතුරු දෙන පුද්ගලෙ මෙම සත්‍ය තොරතුරු වසන් කරලා තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා පිරිමහ ගන්න විවිධ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කරනවා. මේකට ආවෙ මෙන්න මේ පුද්ගලයා, වැඩිකරු මෙයා, බයිස්කලේ පැද්දේ මෙයා, මේ වාහනේ එළෙව්වේ මෙයා, ආයුධ දෙන්නේ මෙයා, එහෙම කියලා මේ ආරක්ෂක අංශ නිලධාරීන් ඇත්තටම රැවටීමක් සිදු කරනවා. මේ කරන්නේ තමන්ගේ තියෙන පෞද්ගලිකව තියෙන පරිගැණීමේ අරමුණේ. තමන්ට කාලයක් තිස්සේ හිතවත් වෙලා හිටපු පුද්ගලයා දැන් තමන් එක්ක හිතවත් නැත්තම් ඒ පුද්ගලයාගෙන් පරිගන්න මෙම සිදුවීම් යොදා ගන්නවා. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන එකක් තමයි ආරක්ෂක අංශවල තියෙන උගුසු හැස යොමු වෙනවා අර රැවටීම දෙසට. එතකොට සැබෑ ඝාතකයින් පලා යනවා, එක්ක සැබෑ ඝාතකයින් හැංගෙනවා. එතකොට අර අහිංසක පුද්ගලයෙක් රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඉතින් ඇත්ත නැත්ත තහවුරු වුණාට පස්සේ ආරක්ෂක නිලධාරීන් ඒ පුද්ගලයා මුදා හරිනවා. එතකොට ඒ කාලේ ගිහිල්ලා වැඩි
අන්න ඒ වගේ යම් යම් තොරතුරු ලබා දීමුත් මේකේ වෙනවා. ඒවායිනුත් ආරක්ෂාව යුතුයි, ඒවත් නිවැරදිව හඳුනාගත යුතුයි. චාමික, අපි අද මේ කතා කරන්නේ බෙලියත්තේ සිදුවෙච්ච පංච පුද්ගල ඝාතනය හා සැබැදිව කවුද මේ තනතන වෙඩි තියන වෙඩික්කරුවන්? කවුරු විය හැකිද මේ බෙලියත්තේ ගැහුවේ කියලා තමයි අපි අද කතා කරන්නේ. ඒ පිළිබඳ යම් ඉඟි තමයි අපි මේ ලබා දෙන්නේ. මොකද ලංකාවේ එක එක තැන්වල ගහපු ෂූටර්ස්ලා සම්බන්ධව මේකේ සිද්ධ වෙච්ච ආකාරයන්ගෙන් සිද්ධි දන්න විශේෂඥයෝ, ඒ වගේම තොරතුරු කරුවෝ ලස්සන්ට මේක ඇනලයිස් කරලා පෙන්නනවා ආරක්ෂක අංශ වලට උදව්වක් මේ කරන්නේ. එතකොට දැන් තව තවත් ආපු වෙඩික්කරුවෝ ඉන්නවයි කියලා තොරතුරු තියෙනවනේ. මෙන්න මෙයා වෙන්න පුළුවන්, මෙයා වෙන්න පුළුවන් කියලා එක්කෙනෙක්ගෙනම දැන් එළියට ආවා අනාවරණය තුලේ මෝල් අසංක. හැබැයි යා විතරක් නෙමෙයි, තව නම් කියවෙනවා. මේ බලන්න, මෙම ප්‍රහාරෙත් එක්කම මේ ප්‍රහාරයට පැමිණි පෙජරෝ රථය ගමන් කරපු මාර්ගය අනුව තවත් සැක කටයුතු පුද්ගලයෙක් ගැන තොරතුරුක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙම පෙජරෝ වර්ගයේ ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයකට ඇතුල් කරන්නේ ගාල්ල ඉමදුව ප්‍රදේශයේ. එතකොට මේ ඇතුළත් කරන ප්‍රදේශය සංසන්දනය කරලා අපි බැලුවම එතකොට කොස්කොඩ සුජීට සම්බන්ධ පරණ වෙඩික්කරුවෙක් එම ප්‍රදේශය තුල ජීවත් වෙනවා. එතකොට මේ පරණ වෙඩික්කරුව කියන්නේ කණංකි කුමාර කියලා තමයි එයාට කියන්නේ. එතකොට මේ හයිවේ එකට මේ පෙජරෝ වර්ගයේ රථය මේ පිවිසෙන මාර්ගයේ ඔස්සේ නිරීක්ෂණ කටයුතු කරනකොට ගාල්ල කණංකි ප්‍රදේශයට එම පිවිසුම් මාර්ගයේ ළඟයි සැකයට භාජනය වෙනවා. මේ කණංකි කුමාර කියන පුද්ගලයාව නංවාගෙන මේ හයිවේ පිවිසුම තුළට මෙම ජීප් රථය ඇතුල් වූවාද යන්න. ඊට පස්සේ මෙම ප්‍රහාරෙන් පසුව ඒ ජීප් රථයේ කඹුරු පිටියට බැසගන්න පුද්ගලයාගේ හැඩරුව කණංකි කුමාර නැමති පුද්ගලයාට සමාන බව නිරීක්ෂණ වලින් ඒක සනාථ වෙනවා. නමුත් කලංකේ කුමාර මේකට ඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්. නමුත් මේක හොඩුවාවක් පමණයි. ඒතර අපි මේක සැකයක් පමණයි. සැකයකින්නේ හොඩුවාවකින්නේ ඕනෑම ඇත්තක් හෙලි කරගන්න විමර්ශනය ආරම්භ කළ යුත්තේ. තොරතුරකින්නේ අනතුරුව ඒක හරියට ඇනලයිස් කරලා ගත්තට පස්සේනේ බුද්ධි තොරතුරු වෙන්නේ. ඒ නිසා මේ හොඩුවාවන් ඔස්සේත් ඉස්සරහට යන්න නැවත කියනවා කණංකේ කුමාරමද මේ වෙඩිතැබීම කළේ කියලා නෙමෙයි මේ කියන්නේ. හැබැයි කණංකේ කුමාරත් මේ වෙඩිතැබීම ආසේ හිටියාදැයි සැක සිතන්න තරම් ප්‍රමාණවත් හේතු සාධක තියෙනවා. මේක මෙහෙයු බවට සැක හිතෙන තොරතුරු තමයි මේ. අව අපරාධකරුවෙක් ගැන හොඩුවාවක් මතු වෙනවා. එතකොට තමයි අපිට අහන්න ලැබෙන්නේ ඌරගහ මයිකල් නැමති එක්කෙනා. ඌරගහ මයිකල් මේ සැලසුමේ එක පැත්තක තනිකර මෙහෙයවීම සිදු කරලා තියෙන්නේ ඌරගහ මයිකල් කියලා. සුජීගේ අනුදැනුම මත සුජී මේක පවරනවා ඌරගහ මයිකල්ට. ඉතින් ඌරගහ මයිකල් මේ ඝාතන සැලැස්මේ එක පැත්තක සිටිනවා කියලා එතනත් සැකයක් තියෙනවා. එතකොට මේ සියලුම කරුණු ඔයා බැලීමේදී අපිට නිගමනය කරගන්න පුළුවන් ඌරගහ මයිකල් තුමේ සියලුම දෙනා මේකට සම්බන්ධයි කියලා. සැබෑ ඝාතකයන් කවුරු වුණා? මේ නම් එළියට එන්නේ නිකන් නෙමෙයි. ඒතර මේ ආරක්ෂකංශ දැනගන්න ඕන. මේ එළියට එන නම් ගැන විමර්ශනය කරන්න. ඔවුන් ඒ කොයිද හිටියේ? ඔවුන් මොකද්ද ඒ වෙලේ කරලා තියෙන්නේ? ඒතර ඒ සැබෑ ඝාතකයන් ඔවුන් නොවුණත් හැබැයි මේ නම් එළියට එන්න යම් කිසි හේතු බලපාන. ඔව්, එතකොට ඔය ඌරගහ මයිකල් කියන එක්කෙනත් එයත් ඉන්නේ දැන් ඩුබායි. එතකොට කොස්ගොඩ සුජිත් ඉන්නේ ඩුබායි. ඒ මෙහෙයුවා කියලා සැක කරන අනිත් කෙනා. ඔව්, ඒ කියන්නේ දැන් මේකේ ආරෝවම කොස්ගොඩ සුජීගෙනේ. කාලාන්තරයක් තිස්සේ අවුරුදු 19ක් 20ක් තිස්සේ පවතින. ඒ ආරෝව මොකක්ද කියලා net fm බැලුම් ගල මීට පෙර අනාවරණ කළා. එන net fm බැලුම් ගල YouTube channel එකට ඒ අනාවරණයන්නුත් ඔබට මුලින්දන් අගට නැවත අහන්න පුළුවන්. ඔව්, එතකොට කොස්ගොඩ සුජී මේ ලයින් එකේ එක ලයින් එකක් මේ කියන ඌරගහ මයිකල්ට බාර දුන්න බවට තමයි තොරතුරු තිබෙන්නේ. මෙන්න මේ ටිකත් කියන්න ඕන ශාමික. දැන් ආධාර අනුබල දුන්න අය හඳුනා ගනිමින්, කොටු කර ගනිමින්, අතරංගුවට ගනිමින් තිබෙනවානේ. ඊළඟට කවුද වෙඩික්කරුව කියන එක හඳුනා ගත යුතුයි. අතරංගුවට අරගෙන නීතිය ඉස්සරහට අරගෙන ආ යුතුයි. එතනිනුත් නතර වෙන්න බෑ. කවුද මේ සැලසුම හැදුවේ? කවුද මේ සැලසුම් කරුවන්? කවුද මාස්ටර් ප්ලෑන් එක ඇන්දේ? ඒක හොයන්නත් ඕනේ. මොකද මේ සැලසුමම ලේසි පහසු එකක් නෙමෙයි. දැන් මේක අර අහම්බෙන් කරපු වෙඩිතැබීමක් නෙමෙයිනේ. නඩු බැල්මටමනේ අපාර දැක්ක පරණ කෝන්තරේ තක්ුණා ශනික කෝපය නිසා වෙඩි තැබුවා වගේ සිද්ධියක් නෙමෙයි. මේක ඉතාම හොඳ සැලැස්මක්. දැන් තොරතුරු අනාවරණ වීමින් තියෙනවා මේ වෙඩි තැබීම සිද්ධ වෙන්නේ අධිවේගයෙන් එළියට දාලා කෙටි දුරක තියෙන ආපන ශාලාවක් ඉස්සරහානේ. හැබැයි තව ස්ථානයක හෝ කිහිපයක වෙඩි තැබීම සඳහා සූදානමින් තවත් පිරිස් හිටියා. අන්න ඒ ඌරගහ මයිකල්ගේ පිරිස් තමයි හිටියේ. ඔවුන් දෙදෙනෙක් තමයි පහුගිය දිනක අත්අඩංගුවට පත් වුණේ. ඒ අධිකරණයට ආවනම් බේරිලා නඩුව ඉවරලා යනකොට ගහන්න ලෑස්තිලා හිටපු කට්ටිය. අධිකරණ කටයුත්තක් සඳහා මේ
සමන් පෙරේරා ඇතුළු කණ්ඩායම යමින් හිටියේ. ඔව්. ඒ කියන්නේ රොයල් බීච් සමන් ඇතුළු. හා හරිද? එතකොට දැන් තව ෂූටර්ස්ලා ගැන කියවෙනව මේ. බලමුද? පංච පුද්ගල ඝාතනයේ එක වැඩික්කරුවෙක් කඹුරු පිටියෙන් බහැලා යනකොට තව වැඩික්කරුවෙක් බහිනවා මාතර අකුර ඇස්ස ප්‍රසේෂි. අපි සැක කරන විදිහට තව වැඩික්කරුවෙක් තමයි ඔහු. එතකොට අපේ සැකේ අනුව අපි නිගමනය කරනවා ලැබුණු සියලුම තොරතුරු අනුව මේ බැසගේ වැඩික්කරුව ඇවිල්ලා ජයසේකර චූටි නැමැති පුද්ගලයා කියලා. එතකොට මේ ජයසේකර චූටි කියන්නේ කවුද? ඔහුගේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි හොයලා බලුවා. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා බලද්දී කොස්ගොඩ සුජීගේ තවත් වැඩික්කරුවෙක් තමයි මේ ජයසේකර චූටි කියන පුද්ගලයා. ඒ පුද්ගලයන්ට විවිධ අවස්ථාවල සුජීගේ කන්ට්‍රැක්ට් සුජීගේ සැලසුම් වලට ක්‍රියා කරලා මිනි මරලා එතකොට වෙඩි තියලා ඒ වගේ විවිධ ඝාතන නඩු ගොඩාක් තියෙන පුද්ගලයෙක් තමයි ජයසේකර චූටි කියන්නේ. විශේෂයෙන්ම එක දෙයක් මතක් කරන්න. එතකොට කාලෙකට කලින් ඔය රෝයල් බීච් සමන් සහ ඔහුත් එක්ක එනවා විදේශිකයෙක්. එතකොට විදේශිකයෙක් එක්ක එනකොට යම්කිසි ස්ථානයකදී වෙඩි ප්‍රහාරයකට ලක් වෙනවා රෝයල් බීච් සමන්. ඒ වෙඩි ප්‍රහාරය වදින්නේ ඒ විදේශිකයා. එතකොට විදේශිකයා මේ අවස්ථාවේ ඝාතනයට ලක් වෙනවා රෝයල් බීච් සමන් බේරෙනවා. සුජීගේම ඝාතන සැලැස්මෙත් වෙඩික්කරු ලෙස වැඩ කරන්නේ ওই ජයසේකර චූටි කියන පුද්ගලයා. එතකොට එම පුද්ගලයා එම ඝාතනයට සම්බන්ධ වගේම කොස්කොඩ සුජීගේ සමීපතම වෙඩික්කරුවෙක් සහ සමීපතම ගෝලෙක්. සැකමතු වෙන තැන් තමයි ඒ. එයාගෙන තව තියෙනවනේ තොරතුරු. තව තියෙනවා මේ අහන්න. එතකොට අපි සැක කරනවා. අපි ආරක්ෂක අංශ වලට මේක කියනවා. අපි මේ සැක කරන පුද්ගලයන්ගෙන් විමර්ශනය කරන්නේ. එතකොට ජයසේකර චූටි කියන නැමැත්තගේ පැටිකිරිය බලනකොට ඔහු මෙම ඝාතනයට ඍජුවම සම්බන්ධ බව අපිට වැටහෙනවා. අනිත් එක ජයසේකර චූටි කියන නැමැත්තා හිටපු ආරක්ෂක බිල්දහර. එතකොට ඒ පුද්ගලයා හමුදා සෙබළේ. එතකොට මෙම විශේෂයෙන් මෙම ඝාතනයේ සම්බන්ධව එන ඩබල් ටැප් ක්‍රමයට එම පුද්ගලයාත් අපිට සැක කරන්න පුළුවන්. මොකද ආරක්ෂක අංශ වල සමාජිකින් හෝ අපි පුහුණුවලත් පුද්ගලින් ඔය ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපි එක පැත්තකින් එක වෙඩික්කරුවෙක් ගැන අපි සඳහන් කරා වගේම අනිත් පැත්තෙන් බැස යන මාතර අක්‍රැස්සෙන් බැස යන මෙම ජයසේකර චූටි නැමැත්තා ගැන විමර්ශනය කරනවා. මේ කවුද? දැන් අපි සැක කරන හැටියට ජයසේකර චූටි කියන ස්ථානත්ත විදේශගත වෙලා ඉන්න පුළුවන්. නැත්තම් ඔහු දැනට සැඟවිලා ඉන්න පුළුවන්. ආරක්ෂකංශ මේ පිළිබඳ දැනුවත් වෙන්න හොයන්න, ඔහුගේ පැටිකිරිය හොයන්න. අපි මේ ලබා දෙන හෝඩුවාවන් තුලින් මේක හරි හෝ නිවැරදි බව තනාත කර ගැනීම ආරක්ෂක අංශවල වගකීම. දැන්ටමත් ඔන්න නම් කීපයක් එළියට එනවා. මේ පුහුණු වෙඩික්කරුවෝ තමයි මේ වෙඩිතැබීම සිදු කළේ කියලා වෙඩිතැබීමේ ස්වරූපයෙන් පේනවා කියලා හැමතැනම කියවුණා. හැබැයි කවුද මේ වෙඩික්කරුවන් කියලා කොතනකවත් තාම කියුනේ නැහැ. මෙන්න අපි යම් හෝඩුවාවන් ලබා දෙනවා. එතකොට මෝල් අසංක කියලා නමක් කියවෙනවා. ඔහු එන්න පුළුවන් වෙඩික්කරුවෙක් කියලා කියවෙනවා. කණංකේ කුමාර කියලා නම කියවුණා. ඔහුත් මේකට එන්න පුළුවන් කියලා සැකමතු වෙනවා. ඊළඟට ජයසේකර චූටි. අන්න දැන් ඉදිරියට තවත් අනාවරණය කරනවා. පින් පොයින්ට් එකට නොඋනත් මේවා විශ්ලේෂණය කරලා ආරක්ෂක අංශ වලට පුළුවන් හරි පාර යන්න. යනවා විරාමයකට ඉක්මනින් එනවා. කැපවි ජනතා සේවයට බැලුංගල. බැලුංගල මෙම ඝාතකයා මෙම පංච පුද්ගල ඝාතනය මෙම පුද්ගලයා තහවුරු කරගන්න මේ පුද්ගලයා කාගේ කවුද කියලා ඇත්තටම කියනවනම් මෙම පුද්ගලයා කොලී පදනම් මත ඝාතකයන් යොදවන තැනැත්තෙක්ගේ ගෝලෙක්. එතකොට කවුද මේ කොලී පදනම් මත ඝාතනයට පුද්ගලයා සපයන්නේ කවුද? එතකොට ගම්පහ කලන කියන පුද්ගලයාට සම්බන්ධ ඔහුගේ ගෝලෙක් තමයි කඹුරු පිටියෙන් බහැලා කඩවත දක්වා ඇවිල්ලා කඩවතින් ගම්පහට යන්නේ මේ පුද්ගලයා ගම්පහ කලනගේ කුලී ඝාතකයෙක් කියලා. එතකොට කවුද මේ ගම්පහ කලන? ගම්පහ කලන කියන්නේ කුලී ඝාතකයන් විවිධ අපරාධ සඳහා කුලීට දෙන පුද්ගලයෙක්. එතකොට මේ කෝඩිනේටර් කෙනෙක් කවුරුත් දන්නවනේ ගණේමුල්ලි සංජීව ගැන. එතකොට මේ ගණේමුල්ලි සංජීවකි බොහෝ අපරාධ සඳහා ඝාතකයන් ලබා දීලා තියෙන මේ ගම්පහ කලන. එතකොට මේ ඝාතකයාගේ පසුබිම ආරක්ෂක අංශ වලට සම්බන්ධ කෙනෙක්ද නැද්ද කියලා අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. පූර්ව නිගමනය කරපු ආරක්ෂක අංශ නිලධාරීන්ද, ආරක්ෂක අංශ වලින් විශ්‍රාම ගිය නිලධාරියෙක්ද, නැත්නම් දැනට සේවයේ ඉන්න ආරක්ෂක නිලධාරියෙක්ද, නැත්නම් පුරුත්තාපනය වුණු LTT සාමාජිකයෙක්ද කියලා අපිට අද හෙටම බලා ගන්න පුළුවන්. ඒ තවත් නමක් නේ. එතකොට දැන් ඒ තවත් නම එනෝ ඉස්සරහට. ඒකට සමහර විට බොහෝ දුරට වැඩේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කොටු කර ගැනීමක් වෙන්න පුළුවන්. ඉතින් බලමුකෝ කොහොමද කියලා තත්ත්වය. මොකද මේ තොරතුරු ඉතින් ආරක්ෂක අංශ වලට නැත්තේ නෑනේ. නෙත් FM බැලුංගලත් යම් යම් තොරතුරු දුන්නනේ. ඒ ඔස්සේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් ගිහිල්ලා ලයින් එක ගහන්න පුළුවන්නේ.
මේ ඩිසෙල් එහෙම ගහලා තිනවනේ වැඩ. හරි. මේ දෙලියත්තේ පංචපුද්ගල ඝාතනය සම්බන්ධව ෂූටර්ස්ලා වෙඩික්කරුව සම්බන්ධයෙන් තමයි සැකසයිත. සැකසයිත. හොඳේ. පින් පොයින්ට් එකටම නෙමෙයි මේ කියන්නේ. මෙයාම තමයි තිබ්බේ කියලා නෙමෙයි කියන්නේ. ආරක්ෂක අංශ වලට පහසුව උදෙසා මේ කියන්නේ. අන්න. එතකොට දැන් ඔය කියුණානේ කුලියට කුලී ඝාතකයන් ලබා දෙන එක්කෙනෙක් කියලා. කුලියට කුලී ඝාතකයන් ලබා දෙන. ඈ හරි මේ බලන්නකෝ ඒ කතාවේ දිගු. එම පංචබුද්ධල ඝාතනයෙන් පසුව පෙචරෝ වර්ගයේ ජීප්‍රතිය එක තැනක නවත්තනවා. ඒ කඹුරුපිටිය ටවුන් එකේ. ඒ කඹුරුපිටිය ටවුන් එකේ නවත්තනකොට පෙචරෝ රථයෙන් බස් යන යම්කිසි පුද්ගලෙක්. එතකොට මේ පුද්ගලයා කවුද? එතකොට අපි නිගමනය කරනවා මේ පුද්ගලයා කඹුරුපිටියෙන් බැහැලා මේ පුද්ගලයා නැවත පැමිණෙන්නේ කඩවතට. එතකොට කඩවතට පැමිණෙන මේ පුද්ගලයා කඩවතින් තමයි ගම්පහ දෙසට මේ පුද්ගලයා යන්නේ. එතකොට මේ පුද්ගලයා කවුද? මේ පුද්ගලයා කාගේ කවුද? එතකොට අපි කරපු ස්වයං විමර්ශන වලින් ඉස්මතු වෙනවා ගම්පහ පාතාලය හොල්ලගෙන හිටපු නමක් තමයි ගණේමුල්ලි සංජීව කියන්නේ. එතකොට මේ ගණේමුල්ලි සංජීවගේ යම් යම් ඝාතන වල වෙඩික්කරුවන් සපයපු පුද්ගලයෙක් ඉන්නවා ගම්පහ ප්‍රදේශයේ. ඔහු නමින් ගම්පහ කලන. එතකොට මේම ඝාතන වලට වෙඩික්කරුවන් සපයන ගම්පහ කලන කියන පුද්ගලයා. එතකොට සංජීවට වගේම තව පිරිස්සලට ගම්පහ කලන වෙඩික්කරුවන් සපයන. එතකොට අපි සැක කරනවා මේ කඩවතින් බැසගත් පුද්ගලයා මෙහෙවලා තියෙන්නේ ගම්පහ කලන කියන පුද්ගලයා කියලා අපි සැක කරනවා. ආරක්ෂක අංශ මේ ගැන සොයා බලලා මේ පුද්ගලයා කවුද? එතකොට මේ ප්‍රාඩෝ රතෙන් බැසගත් පුද්ගලයා කඹුරුපිටියේ සිට කඩවතට පැමිණියේ කෙසේද? එතකොට ඒ හරහා ගම්පහට තියෙන සම්බන්ධය මොකද්ද? එතකොට මේ කලනට තියෙන සම්බන්ධය මොකද්ද කියලා ආරක්ෂක අංශ විසින් එක හොයා ගන්න ඕන. අපි සැකයක් තමයි මතු කරන්න මෙතන. ගම්පහ කලනට අයත් වෙඩික්කරුවෙක් තමයි කඩවත නගරෙන් බැහැලා ගියේ කියන්නේ. මෑන් පවර් සර්විස් එකක් වගේ නේ. දැන් මෑන් පවර් සර්විසස් තියෙනවානේ. يعني යම් කෙනෙක්ට යම් සේවාවක් අවශ්‍ය වුනහම ඒ සේවාව සපයන්න අය එයා ළඟ ඉන්නවා. එතකොට වඩු කාර්මිකයෙක් ඉල්ලා සිටියොත් වඩු කාර්මිකයෙක් ඉන්නවා. ජලනල කාර්මිකයෙක් ඉල්ලා සිටියොත් එහෙම කෙනෙක් ඉන්නවා. මේසන් බාස් කෙනෙක් ඉල්ලුවොත් එයත් ඉන්නවා. සමහර තවත් ව්‍යාපාරයක් තියෙනවා. ඔය උපකරණ කුලියට දෙනවා. නේ? සැටලිම් කුලියට දෙනවා. දැන් මේකත් නිකන් ඒ වගේ වැඩක්. වෙඩික්කරුවන් කුලියට දෙනවා. අවශ්‍ය සේවාව වෙඩි තැබීම නම් ඒ සඳහා පුහුණු වූ අය මෙන්න ඉන්නවා. වෙඩික්කරුව කුලියට දෙනවා. ඒ වෙඩික්කරුට වෙපන් එක යන්නේ වෙන තැනකින්. ඊට පස්සේ ඒ වෙඩික්කරුව අරගෙන යන්න වෙන එක්කෙනෙක් ඉනවා. අර ඒ විදිහට මේකේ ජාලේ බිඳලා තින්නේ. වාහනේ තව කෙනෙක්ගෙන්. වාහනේ තව කෙනෙක්ගෙන්. තව අයගෙන්. ඈ ඔත්තු බලන්නේ තව කට්ටිය. ඈ විස්තර දෙන්නේ තව කට්ටිය. ඔන්න ඔහොම කරලා මේක අර ආරක්ෂක අංශ වලට අසීරු කරලා තින්නේ. ඇස් වලට වැලි ගහලා තින්නේ. වැලි ගහලා තින්නේ. අන්න ඒ වැලි ටික එහෙට මෙහෙට කරලා යම් තොරතුරු දෙන එක තමයි net fm බැලුම්ගල කරන්නේ පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි. අපේ රටේ විමර්ශන නිලධාරීන් ඉතා දක්ෂයි. අනිවාර්යයෙන්. ඉතාම දක්ෂ ලෙස අනාවරණ කරගත්තු අපරාධ ගණනාවක් තියෙනවා. ඒතර මේ පිළිබඳවත් මේ වෙලාව විමර්ශන සිදුවෙමින් තියෙනවා. මේකත් උදව්වක්. මේකත් උදව්වක් කියන්නේ මේක පොඩ්ඩක් වේගෙන් කරන්න ඕන. හැබැයි හරියට බලන්න ඕන. අන්න ඒ වේගෙන් කරන එක තව වේගවත් කරන්න තමයි නොකර නොඉන්න තමයි මේ වැඩේ කරන්නේ net fm බැලුම්ගල. දැන් මොකද මේ පුද්ගලයෝ පිටිපස්සේ ඉව අල්ලන්න වෙනවනේ. නිසක වශයෙන් මේව අල්ලනවා. මේ වෙනකොට අල්ලමින් ඉන්නේ. ඉතින් මේ ඔය දැන් කියුණානේ අර ගම්පහ කලන කියලා එක. ඒකත් එක්ක මේක හොයන්න ඕන ගම්පහ කලන ඉන්නේ ඩුබායිනේ. එතකොට දැන් ඩුබායි ඉඳන් ඇවිල්ලා ගම්පහ කලනට මෙහෙ ගහලා යන්න බෑනේ චෙරික්මන්ට්. එහෙනම් එයා වෙනුවෙන් කවුද වැඩේට ගියේ? ඒක අර ඉඳන් ගහන්න යන්න බෑ කියන්නේ ඒක ප්‍රැක්ටිකල් නෑනේ. එහෙනම් ගම්පහ කලන දුන්නයි කියන කුලී ඝාතකයා කවුද? පොඩ්ඩක් පොඩි සැකයක් මතු කරමුද? මතු කරමු. ඔය කලන කියන්නේ ගම්පහ කලනද? ඉතින් මේ හඬපට එහෙම යම් අවස්ථාවල යම් අපහසුතාවයක් තියෙනවා.
එතකොට අර ඌරගහ මයිකල් මේ කොන්ත්‍රාත්තුවේ යම් කොටසක් බාර අරගෙන මෙහෙයුවා වගේ, ඒ කියන්නේ සුජී දීපු ලයින් එකත් එක්ක මෙහෙයුවා වගේ බූස්සේ හර්ෂ කියලා පුද්ගලයෙක් සම්බන්ධව දැන් මෙතන කියවුණා. මෙහෙයුම් කරුවෙක් ගැන. ඒ තව පැත්තකින් මෙහෙවපු එක්කෙනෙක් කියලා. එයත් ඉන්නේ ඩුබායි. මේක හරියට ඩුබායි එකේ වට වෙලා දෙන්නේ වැඩි. එතකොට ගම්පහ කලන ඉන්නේ ඩුබායි. එතකොට ගම්පහ කලනගේ ඥාතිත්වෙන් මාමා කෙනෙක් වෙන කෙනෙක් තමයි ෂූට කියලා දැන් මේ තොරතුරු එන්නේ. ෂූට කෙනෙක් වෙන්න පුළුවන් කියලා. පුළුවන් කියලා. පින් පොයින්ට් එකට නෙවෙයිනේ ඒක හරිනේ. ඈ එතකොට මෙන්න මෙතනදී මේ කියන පුද්ගලයෝ සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ජාලයට? අන්න ඒක තමයි ඒ තොරතුරෙන් කියවුනේ. මේ දැන් ඔය බූස්සේ හර්ෂ ඉන්නවනේ. අයා ගැනත් මේ බලන්නකො. බූස්සේ හර්ෂ කියන නමත් කියවෙනවා. ඔව් දැන් මේ කොන්ත්‍රාත්තු අරන් තියන්නේ බූස්සේ හර්ෂ කියන එකනා කියලා කියනවා නේ. හර්ෂගේ නම ඉතල දෙපාරක් තුන් පාරක් තමයි බූස්සේ වෙච්ච වෙලදින් වලට. එතකොට ඔය හර්ෂගේ නම එනවා ඔය ඉතලත් කුඩාවැල්ලේ ඉඳලා ඊටම ස්කීපර්ලා දෙන්නෙක් කොහෙටද මරන්න. කෙනෙක්ව මගදී දාපනය කරනවා එන්න කියලා අද්දම පැත්තට යන මොදල්ලා ගන්නම් කියලා ආපු වාහනේම දෙලා වෙලි තියෙනවා. එතකොට ඒ හැම එකටම හර්ෂේ නම ගෑවුණා. හර්ෂත් මෙතන ප්‍රධාන කොන්ත්‍රාත්තු කරුවෙක් මේ කණ්ඩායම් එක්ක වැඩ. මේ ඔක්කොම කරලා තියෙන්නේ මද්‍රව්‍ය ජාරම වල සම්බන්ධ දේවල් වල තමයි ඔය මිනිමරුම් කරලා තියෙන්නේ. මේක විශේෂිතයි. මේක සම්පූර්ණ කාලාන්ත දැක්ක දෙවෙනි පරිගැනීමක් සඳහා කරපු එකක් කියලා. කැපවි ජනතා සේවයට බැලුංගල බැලුංගල එකක් වුණා. එහෙම එකක් වුණාම ඒක ගැන තලුමරණ එක නෙමේ වැඩේ. ඒ පන්නේ තවත් එකක් වීම වළක්වා ගැනීම තමයි වැඩේ. අනිවාර්යයෙන්. එතකොට ඒ සඳහා අර වෙච්චි එක කලේ කවුද කියලා හොයන්න ඕනේ. කරපු අය වගේම උදව් කරපු අය හොයන්නත් ඕනේ. ඒ උදව් අරගෙන කරපු අයව එකතු කරගෙන වැඩේ සැලසුම් කලේ කවුද? කාගේ උවමනාවටද කියලා හොයන්නත් ඕනේ. එහෙම මුල් සින්දොත් තමයි නැවත එකක් වෙන එක වළක්වා ගන්න පුළුවන් වන්නේ. අන්න ඒ වෙනුවෙන් තමයි බෙලියත්තේ සිදුවෙච්ච පංචපුද්ගල ඝාතනය පිළිබඳ නැවත මේ පසුවිපරම net fm බැලුම් ගල අද මේ කරන්නේ. ඒක විතරක් නෙවෙයි ඉදිරියට මේකේ රිටර්න් එන්න නියමිත. අන්න ඒව සම්බන්ධයෙන් වැඩේ වෙන්න කලින් බලන එක සම්බන්ධව ආරක්ෂක අංශ වලට බාරයි, විශේෂයෙන් බුද්ධි අංශ වලට බාරයි. ඒ සම්බන්ධයෙන් net fm බැලුම් ගල අපි මේක මුලින්ම කිව්වා. මේ ඝාතනය වෙච්ච ගමන්ම ආපු තොරතුරුත් එක්ක මේකේ වැළ එනවා කියන එක කිව්වා. අන්න ඒ ඔස්සේ යන්න ඕන, දෙපැත්තෙන් වදින්න ඕන. අවසානයේ මේක කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර අතල ගැටලුවක්. එතකොට දැන් කොස්ගොඩ සුජී මේක ගැහුවා නම් ගැස්සෙව්වා නම් රත්ගම විදුර නිකන් ඉන්නේ නැහැ කීයටවත්. අන්න ඒ නිසා ඒ පැත්ත අනිවාර්යෙන්ම බලන්න. ඩුබායි කතාව ගැන අපේ විශ්ලේෂකෙක් කියන කතාව මේ. දැන් එය පාතාල කණ්ඩායම් රටට පලාදී ඉන්න පිටරටේදල මෙහෙවන එකේ ඒ කණ්ඩායම් දැන් රට ඉන්න එකතු වෙලා. සමහර අය එකතු වෙලා සමහර අය තරහයි. නමුත් රටේ ඒගොල්ලෝ එකතු වෙලා මේ සම්බන්ධව ඒගොල්ලන්ට ආරක්ෂකයන්ට තර්ජන එල්ල වෙනකොට ඒක ප්‍රතිවිරුද්ධ විදිහට වැඩ කරන්න කණ්ඩායම් දැන් එකතු වෙලා තියෙන්නේ. ඒක නිසා අපි දන්නේ නැහැ ජනතා කියන්න කොහොමද මේ සම්බන්ධතාවය මේ කොන්ත්‍රාත්කමයට අනුවනේ කරලා තියෙන්නේ මේක දැන් මේ ලක්කාරතාව. අන්න එතකොට ඒක කියුණානේ මේ net fm බැලුම් ගල දැන් මේ බ්‍රේක් එකටත් කලින්. ඒ කියන්නේ ඌරගහ මයිකල් එක කණ්ඩායමක් යෙදුවා, බූස්සේ හර්ෂ තව කණ්ඩායමක් යෙදුවා. මේ කණ්ඩායම් දෙකම යෙදුවේ සුජීගේ අනුදැනුම් පිට කියන එක. එතකොට මීට පෙර net fm බැලුම් ගලින් අනාවරණය කළා. මොකද සුජීව සම්බන්ධ කරගන්න අපි උත්සාහ කළානේ මීට පෙර වැඩවලට. රත්ගම් විදුරුවත් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. එතකොට අර සුජී එව්ව පණිවිඩයේ තියෙනවා ඒව ගැන රත්ගම් විදුරේව්වේ කතා කරන්නෙම නෑ කියලානේ. හරි, සුජී එව්ව කතා කරන්නම් තව පොඩි වැඩක් දෙකක් තියෙනවා කියලානේ. හරි, ඒ වැඩක් දෙකක එක වැඩේ මේක නම් ලොකු එකේ. තව වැඩක් තියෙනවා. සුජීනේ මේක ගැහුවේ ගැහුවා කියලා කියන්නේ. එතකොට දැන් මේක මේ දැන් රත්ගම් විදුරගෙන් රිටර්න් එක එන්නටත් නියමිතයි. මේ දෙක මේ මරා ගන්නවා, ගහ මරා ගන්නවා. එහෙම අනුමාන කළ හැක්කේම මේ පාතාල ක්‍රියාකාරකයන් අතර මේ අපරාධ ලෝකේ කල්ලි ගැටුම් නිතර සිදු වෙනවා. සිදු වෙමින් තියෙනවා. ඒ පිළිබඳ ඕනෑතරම් උදාහරණ තියෙනවා. net fm
ඇත්තටම බැලුම්ගල අපි අනාවරණ කරලා තියෙනවා දකුණ එක කේන්ද්‍රයක් ඊට පස්සේ තවත් ප්‍රදේශවල ගම්පහ වෙන්න පුළුවන් අවිස්සාවෙල්ල වෙන්න පුළුවන් රත්මලානේ වෙන්න පුළුවන් කල්ලි ගැටුම් ඇති වෙමින් තියෙනවා සහ ඇති වුණා මේක අපේ රටේ විතරක් නෙමෙයි මේ වගේ අපරාධ සමාජයන් තියෙන අපරාධ සමාජයන් ජීවත් වෙන ලෝකයේ අනිත් රටවල් වලත් ඒක එහෙම තමයි ඔව් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මද්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කරන වගේ යම් ආකාරයකට යම් දුරකට මේ පාතාල අපරාධ කරුවන්ව පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි අනිවාර්යෙන්ම අවශ්‍යයි මේ ඔළුව කන්න ඕන කියලා කියන්නේ මේ තවත් මිනී මරණ පැත්ත නෙමෙයි මේ ඔළුවට දෙන්න ඕන හොඳ ඉන්ජෙක්ෂන් එකක් ඒ මිනිස්සුන්ට කතා කරන්න මෙහෙම කියමු කාපු ඔළුව සුව කරන්න ඕන ඒක කරන්න ඕන ඒක කරන්න පුළුවන් කාලා තමයි එතකොට අන්න ඒ ආකාරයෙන් ඒ මිනිස්සුන්ගේ කතාවට සවන් දෙන්නම අවශ්‍යයි නැත්තම් විසඳුමෙන්නේ විසඳුම තුවක්කුවෙන්ම දීලා හරියන්නේ නැහැ ආයුධ පෙන්වන්න කිව්වා මේ තව තිනෝ මේ බලන්න ඔක සම්පූර්ණ මෙහෙම වෙලා තියෙ ඩුබායි වල ඩුබායි වල ඔයගොල්ලෝ විලා ෆ්ලැට් අරගෙන ඉන්නකොට එකට ඉන්නේ ඒක තට්ටුවල පල්ලා ගත්තේ කොස්කොඩ ගත්තේ ඊළඟ ගත්තේ ඉන්න මේ කට්ටිය අර කට්ටිය ගාල එහෙම ඉන්නේ එතකොට ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තමයි මේ කරනකොට කරන්නේ ඔයගල් මත තමයි කොන්ත්‍රාත්තු බාර දෙන්නේ අවශ්‍ය කරන මිනිහා මරන්නේ ඉතින් මොකක් හරි කරලා විශේෂයෙන් මේ ඩුබායි රාජ්‍යයේ සාංශික මට්ටමින් ඉහළම නිලධාරීන් කතා කරලා මේක නවත්තන්න පුළුවන් එකම විදිය මේ වෙලෙදි තමයි සමාජයම එලින්ම සම්බන්ධ වෙන්නේ උත්තරකට ඉන්දියාවට හරි ඩුබායි වලට හරි වෙන පාසලට හරි කොහෙට හරි ඒක නිසා මේක වහාම නැවතිට විශේෂ 70% කට මේ අපිට අවශ්‍ය කරන කණ්ඩායම් වලින් ඉන්න කට්ටිය ඩුබායි වල ඉතින් අපිට තාම හිතා ගන්න බැහැ මේකට සම්බන්ධ නැවත ඉහළම මට්ටමට රාජ්‍ය නිලධාරීන් කියලා නිලධාරීන් මේ පිළිබඳ එම රටක් තමයි කතා කරලා මේක එක්කන් නැවතිට යුතුයි නැත්නම් මේක පාලනයෙන් තොර යනවා මොකද මේ මිනිස්සු අමාරුයි මේ ජාවිතා වැඩි මුදල් අන්න ඒ උඩහ නවත්තලා පල්ලෙහාත් නවත්තලා මැදත් නවත්ත ගන්න යුහුසුළු ක්‍රියාන්විතයක් අවශ්‍යයි. එතකොට බුද්ධි මෙහෙයුමක් අවශ්‍යයි. මේ සියල්ල ඒකාන්ත වෙලා කරන්න ඕන වැඩේ කණ්ඩායම් හයක් බෙදලා හය හයට ගිහිල්ලා වැඩේ කරලා අපි තමයි කරේ වගේ වයන්න බෑ. ඔක්කොම එකතු වෙලා මේ රටේ මහ ජනතාවගේ සහය අරගෙන විශේෂයෙන්ම මහ ජනතාවගේ සහය අරගෙන. මොකද තොරතුරු කරු වෙන්නේ මහ ජනතාවනේ. අන්න එහෙම තමයි වැඩේ යන්න ඕන. ඒක ඉදිරියට වෙන්න කියලා අපි net fm බැලුම්ගල විදිහට අවධාරණයෙන් කියනවා. දෙගින් දෙකටම තව තවත් අනාවරණයන් කරන්න බැලුම්ගල අපි සූදානම්. මෙන්න net fm බැලුම්ගල YouTube channel එකට අපි කරන අනාවරණයන් තවදුරටත් ඔබට අහන්න පුළුවන්. මම ඩිල්ෂා. මම චාමික.